ආයුබෝවන් යාළුවනේ අන්‍යොන් හසයෝ. ඉතින් අපි පෙරපාඩමෙන් තාත්තා ගෙදර ඒවි, අම්මා බත්තු යාවි, මෙන්න මේ වගේ අනාගත කාල ක්‍රියාපද, එමන් නැත්තම් අනාගත කාල වාක්‍ය කොහොමද නිර්මාණය කරගන්න කියලා තමයි ඉගෙන ගත්තේ. ඒ වගේම අද අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න යන්නේ ඉදිරියේදී අපි කරන්න නියමිතව ඉන්න වැඩක් තවත් පාර්ශ්වයකට කරමුද කියන යෝජනාව සිදු කරන ආකාරයත්, ඒ වගේම කරන්නද කියලා අවසරය ලබා ගන්න ආකාරයත්, කොහොමද අපි කොරියානු භාෂාවෙන් ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් ප්‍රකාශ කරන්න කියලා තමයි අද අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න යන්නේ. ඒ වගේම ඔයා මේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාට පුළුවන් මේ channel එක subscribe කරලා ඒත් එක්කම playlist එකට ගියොත් පිළිවෙලට මුලින් ඉඳලා දාලා තියෙන පාඩම් ටික ඔයාට ඉගෙනගෙන එන්න. හරි, එහෙනම් අපි පාඩමට යමු. එතකොට අපි මෙම යෝජනාව සහ අවසර ගැනීම සිදු කර ගැනීමේදී අපි කොරියානු භාෂාවේදී ව්‍යාකරණ දෙකක් අපි භාවිතා කරනවා. එකක් තමයි ගෞරවාර්ථ ස්වරූපය, එහෙම නැත්නම් ලිඛිත ස්වරූපය. අනිත් එක තමයි විවහාර ස්වරූපය. අපි එහෙනම් මුලින්ම බලමු ගෞරවාර්ථ ස්වරූපයෙන්, එහෙම නැත්නම් ලිඛිත ස්වරූපයෙන් කොහොමද අපි මෙම යෝජනාව සහ අවසර ගැනීම සිදු කරගන්නේ කියලා. මේ සඳහා අපි භාවිතා කරන්නේ ල් කායෝ කියන ව්‍යාකරණය. එතකොට අපි ක්‍රියාපදයකට මේ ව්‍යාකරණය ආදේශ කරගන්න විට අදාළ ක්‍රියාපදයේ දා කියන කොටස ඉවත් කරයින් පස්සේ අපිට ඉතිරිවන්නේ සොරයක් නම් අපි එතෙන්ට ආදේශ කරන්නේ ල් කායෝ කියන ව්‍යාකරණ කොටසයි. ඒ වගේම ක්‍රියා මූලය අවසාන වන්නේ හල් කිරීමකින් නම් අපි ඒට ආදේශ කරන්නේ ල් කායෝ කියන ව්‍යාකරණ කොටසයි. ඒ අනුව යම් ක්‍රියාපදයකට මෙම ව්‍යාකරණය ආදේශ කිරීම මගින් එම ක්‍රියාව සිදු කරමුද කියන යෝජනාවත් එම ක්‍රියාව සිදු කරන්නද කියන අවසර ගැනීමත් අපිට නිර්මාණය වෙනවා. අපි එහෙනම් උදාහරණ කීපයක් බලමු. පළවෙනි උදාහරණය තමයි කදා කියන ක්‍රියාපදය. එතකොට කදා කියන්නේ යනවා. එතකොට කදා කියන ක්‍රියාපදයේ දා කියන කොටස ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් ඉතිරි වෙන්නේ සොරයක්. සොරයකින් අවසන් වෙන නිසා අපි මෙතනට ආදේශ කරන්නේ ල් කායෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපිට නිර්මාණය වෙනවා කල් කායෝ විදිහට. කල් කායෝ කියන්නේ එතකොට අදහස් වෙනවා අපිට යමුද කියන යෝජනාව. ඒ වගේම යන්නද කියන අවසර ගැනීමක්. මීළඟට අපි තවත් උදාහරණයක් ගත්තොත් මීළඟ උදාහරණය තමයි මන්නාදා. මන්නාදා කියන්නේ හමු වෙනවා. එතකොට මන්නාදා කියන ක්‍රියාපදයේ දා කියන කොටස ඉවත් කරාම අපිට පෙර විදිහටම බලා ගන්න පුළුවන් සොරයකින් තමයි අවසන් වෙන්නේ. එතකොට අපිට ආදේශ කරන්න වෙන්නේ ල් කායෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපිට නිර්මාණය වෙනවා මන්නාල් කායෝ විදිහට. එතකොට මන්නාල් කායෝ හමු වෙමුද කියන යෝජනාවත් හමු වෙන්නද කියන අවසර ගැනීමත් අපිට නිර්මාණය වෙනවා. මීළඟ උදාහරණය තමයි මොක්තා. මොක්තා කියන්නේ කොරියානු භාෂාවෙන් කනවා. එතන මොක්තා කියන ක්‍රියාපදයේ අපි තා කියන කොටස ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් හල් කිරීමකින් තමයි අවසන් වෙන්නේ. එතකොට අපිට ආදේශ කරන්න ඕන ල් කායෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපිට නිර්මාණය වෙනවා මොගල් කායෝ විදිහට. එතන මොගල් කායෝ කියන්නේ කමුද කියන යෝජනාවත් කන්නද කියන අවසර ගැනීමත් විදිහට තමයි අපිට නිර්මාණය වෙන්නේ. මීළඟ උදාහරණය තමයි ඉප්තා. ඉප්තා කියන්නේ කොරියානු භාෂාවෙන් ඇඳුම් අඳිනවා. එතකොට ඉප්තා කියන ක්‍රියාපදයේ අපි තා කියන කොටස ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් හල් කිරීමකින් තමයි අවසන් වෙන්නේ. එතකොට හල් කිරීමකින් අවසන් වෙන හින්දා අපි මෙතනට ආදේශ කරන්න ඕන ල් කායෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපිට නිර්මාණය වෙනවා ඉබල් කායෝ විදිහට. ඉබල් කායෝ කියන්නේ ඇඳුම් අඳිමුද, ඇඳුම් අඳින්නද කියන අදහස තමයි අපිට නිර්මාණය වෙන්නේ. හරි, ඔයාට දැන් අවබෝධයක් එන්නේ නැති අපි කොහොමද ගෞරවාර්ථයේදී මෙම ක්‍රියාපද නිර්මාණය කරගන්නේ කියලා. අපි එහෙනම් මේ ඇසුරෙන් වාක්‍ය කීපයක් නිර්මාණය කරලා බලමු. එහෙනම් පළවෙනි වාක්‍යය තමයි හෙට එකට දවල් කෑම කමුද. හෙට එකට දවල් කෑම කමුද. එතකොට හෙට කියන්නේ නෙයිල්, එකට කියන්නේ කාචි, දවල් කෑමට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ චොම්සිම්. එතකොට අපිට නිර්මාණය කරගන්න තියෙන්නේ කනවා කියන ක්‍රියාපදය. එතකොට කනවා කියන්නේ මොක්දා. මොක්දා කියන්නේ කොරියානු භාෂාවෙන් කනවා. එතකොට මොක්දා කියන ක්‍රියාපදයේ අපි දා කියන කොටස ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් හල් කිරීමකින් අවසන් වෙලා තියෙන නිසා අපි මෙතෙන්ට ආදේශ කරන්න ඕන ල් කායෝ කියන
ව්‍යාකරණ කොටස. එතකොට අපි නිර්මාණය වෙනවා මොගල් කායෝ විදිහට. එතකොට මොගල් කායෝ එකතු වුණාම අපිට සම්පූර්ණ වාක්‍ය නිර්මාණය වෙනවා නේල් කාචි චොම්සිමල් මොගල් කායෝ. නේල් කාචි චොම්සිමල් මොගල් කායෝ. එතකොට පිරිසකකින් අහනවා නම් එම වාක්‍ය අදහස තමයි හෙට එකට දවල් කෑම කමුද කියන අදහස. ඒ වගේම අවසර ගැනීමක් විදියට තව කෙනෙක්ගෙන් අහනවා නම් ඒක අපිට අදහස වෙන්නේ හෙට එකට දවල් කෑම කන්නද කියන අදහස. මීළඟ වාක්‍ය තමයි කොහේදි හමුවෙමුද. එතකොට කොහේ කියලා කියන්නේ ඔදි. එතකොට කොහේදි කියලා අදහස් කරන්න අපි මෙතනට ඒසෝ කියන නිපාතය එකතු කරනවා. එතකොට අපිට නිර්මාණය වෙනවා ඔදි ඒසෝ විදියට. ඔදි ඒසෝ කියන්නේ කොහේදි. හමු වෙනවට කියන්නේ අපි කොරියානු භාෂාවෙන් මන්නාදා. එතන මන්නාදා කියන ක්‍රියාපදය අපි හරව ගන්න ඕන මෙම යෝජනාව. එහෙම නැත්නම් අවසර ගැනීම එම අදහස එන විදියට. එතකොට මන්නාදා කියන ක්‍රියාපදේ අපි දා කියන කොටස ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් ආ කියන සොරෙන් තමයි අවසන් වෙන්නේ. ඒ නිසා අපි සොරේකින් අවසන් වෙන නිසා අපි දැන් ආදේශ කරන්නේ ඉල් කායෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපි නිර්මාණය වෙනවා මන්නාල් කායෝ විදියට. එතන මන්නාල් කායෝ කියන්නේ හමු වෙමුද හමු වෙන්නද කියන අදහස. එතකොට සම්පූර්ණ වාක්‍ය නිර්මාණය වෙනවා ඔදියේසෝ මන්නාල් කායෝ. ඔදියේසෝ මන්නාල් කායෝ. කොහේදි හමු වෙමුද එමන් නැත්තම් කොහේදි හමු වෙන්නද කියන අදහස. මීළඟ වාක්‍ය තමයි මම හෙට චිත්‍රපටයක් බලන්නද. මම හෙට චිත්‍රපටයක් බලන්නද. එතකොට කොරියානු භාෂාවෙන් චෝ කියන්නේ මම. එතකොට හෙටර කියන්නේ නේල්. චිත්‍රපටයට අපි කොරියානු භාෂාවෙන් කියනවා යොන්හා. යොන්හා කියන්නේ කොරියානු භාෂාවෙන් චිත්‍රපටිය. එතකොට අපි බලනවට කියන්නේ කොරියානු භාෂාවෙන් පොදා. පොදා කියන්නේ කොරියානු භාෂාවෙන් බලනවා. එතකොට පොදා කියන ක්‍රියාපදේ අපි දා කියන කොටස ඉවත් කරනවා. එතකොට අපිට ඉතුරු වෙනවා පෝ කියන කොටස. එතකොට පෝ කියන කොටස අවසන් වෙලා තියෙන්නේ ඕ කියන සොරෙන්. එතකොට සොරයකින් අවසන් වෙන නිසා අපි මෙතෙන්ට ආදේශ කරන්නේ ඉල් කායෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපිට නිර්මාණය වෙනවා පොල් කායෝ විදිහට. එතකොට සම්පූර්ණ වාක්‍ය නිර්මාණය වෙනවා චෝ නේල් යොන් හරල් පොල් කායෝ. චෝ නේල් යොන් හරල් පොල් කායෝ. මම හෙට චිත්‍රපටයක් බලන්නද. මීළඟ වාක්‍ය තමයි වැඩ ආරම්භ කරමුද. වැඩ ආරම්භ කරමුද. එතකොට කොරියානු භාෂාවෙන් අපි වැඩවලට කියන්නේ ඉල් කියලා. ඉල් කියන්නේ වැඩ. එතකොට අපි මෙම වාක්‍යයේ උක්තේ උක්ත කළ දක්වන්න මෙතනට ඊ කියන නිපාතයත් එකතු කරනවා. එතකොට අපි නිර්මාණය වෙනවා ඉරි විදිහට. ඉරි කියන්නේ එතකොට වැඩ. ආරම්භ කරනවට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ සිජාක් හදා. සිජාක් හදා කියන්නේ කොරියානු භාෂාවෙන් වැඩ ආරම්භ කරනවා. එතකොට සිජාක් හදා කියන ක්‍රියාපදයේ දා කියන කොටස ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් ආ කියන සොරෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ. එම නිසා මෙතනට අපි ආදේශ කරන්නේ ඉල් කායෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපිට නිර්මාණය වෙනවා සිජාක් හල් කායෝ විදියට. එතකොට සම්පූර්ණ වාක්‍ය නිර්මාණය වෙනවා ඉරි සිජාක් කල් කායෝ. ඉරි සිජාක් කල් කායෝ. වැඩ ආරම්භ කරමුද. හරි, අපි දැන් ගෞරවාර්ථ ස්වරූපයෙන් මෙම අදහස් කොහොමද අපි ප්‍රකාශ කරන්නේ කියලා ඉගෙන ගත්තා. අපි එහෙනම් බලමු මේ වගේම මෙම අදහස් කොහොමද විවහාර ස්වරූපයෙන්, එහෙම නැත්නම් එදිනදා කතා කරන භාෂාවෙන් කොහොමද ප්‍රකාශ කරන්නේ කියලා. මේ සඳහා අදාළ ක්‍රියාපදයේ අපි දායන කොටස ඉවත් කරයින් පසුව ඉතිරි ක්‍රියාමූලය අවසාන වන්නේ සොරයකින් නම් අපි ආදේශ කරන්නේ ඉල්ලේයෝ කියන ව්‍යාකරණ කොටස. ඒ වගේම අදාළ ක්‍රියාමූලය අවසාන වන්නේ හල් කිරීමකින් නම්, එහෙම නැත්නම් හල් ලකුරකින් නම් අපි එතෙන්ට ආදේශ කරන්නේ ඉල්ලේයෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට එමගින් අපිට විවහාර ස්වරූපයෙන්, එහෙම නැත්නම් එදිනදා කතා කරන ස්වරූපයෙන් අපිට නිර්මාණය වෙනවා එම ක්‍රියාව කරන්නද, එහෙම නැත්නම් එම ක්‍රියාව කරමුද කියන අදහස. හරි, අපි එහෙනම් උදාහරණ කීපයක් බලමු. පළවෙනි උදාහරණය තමයි කදා. මෙම කදා කියන ක්‍රියාපදයේ අපි දා කියන කොටස ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් ආ කියන සොරයෙන් තමයි අවසන් වෙලා තියෙන්නේ. එම නිසා මෙතෙන්ට අපි ආදේශ කරන්නේ ඉල්ලේයෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපිට නිර්මාණය වෙනවා කල්ලේයෝ විදිහට. කල්ලේයෝ කියන්නේ එතකොට විවහාර ස්වරූපයෙන්, එනම් කතා කරන ස්වරූපයෙන් යමුද යන්නද කියන අදහස. ඒ වගේම අපි මොක්තා කියන ක්‍රියාපදය ගත්තොත්, මොක්තා කියන්නේ කනවා. එතකොට මොක්තා කියන ක්‍රියාපදය අපි දා කියන කොටස ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් හල් කිරීමකින් තමයි අවසන් වෙලා තියෙන්නේ. එතකොට අපි ආදේශ කරන්න ඕන
ලේයෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපි නිර්මාණය වෙනවා මොගල් ලේයෝ විදිහට. මොගල් ලේයෝ කියන්නේ කමුද, එමන් නැත්තම් කන්නද කියන අදහස. අපි එහෙනම් වාක්‍ය කීපයක් බලමු. පළවෙනි වාක්‍ය තමයි අපි බත් කමුද. අපි බත් කමුද. එතකොට අපි කියලා කොරියානු භාෂාවෙන් කියන්නේ උරි. උරි කියන්නේ අපි. එතකොට බත්වලට අපි කොරියානු භාෂාවෙන් කියනවා පාප් කියලා. පාප් කියන්නේ බත්. එතකොට කනවට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ මොක්තා. මොක්තා කියන්නේ කනවා. එතකොට මොක්තා කියන ක්‍රියාපදයේ අපි තා කියන කොටස ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් හල් ක්‍රියාවකින් තමයි අවසන් වෙලා තියෙන්නේ. එතකොට අපි ආදේශ කරන්න ඕන ලේයෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපිට නිර්මාණය වෙනවා මොගල් ලේයෝ විදිහට. එතකොට මොගල් ලේයෝ ආදේශ කරාම සම්පූර්ණ වාක්‍ය නිර්මාණය වෙනවා උරි පබල් මොගල් ලේයෝ. උරි පබල් මොගල් ලේයෝ. අපි බත් කමුද. මීළඟ වාක්‍ය තමයි හෙට එකට ව්‍යායාම කරමු, එම නැත්නම් හෙට එකට ක්‍රීඩා කරමු. එතකොට උරි කියන්නේ අපි, කාචි කියන්නේ එකට. එතකොට ව්‍යායාම කරනවා එම නැත්නම් ක්‍රීඩා කරනවට අපි කොරියානු භාෂාවෙන් කියන්නේ උන්දොන් හදා. උන්දොන් හදා කියන ක්‍රියාපදයේ අපි දාගෙන කොට ඉවත් කරාම අපිට බලා ගන්න පුළුවන් සොරයකින් තමයි අවසන් වෙලා තියෙන්නේ. එතකොට අපි ආදේශ කරන්න ඕන ලේයෝ කියන ව්‍යාකරණ කොටස. එතකොට අපිට නිර්මාණය වෙනවා උන්දොන් හල්ලේයෝ. උන්දොන් හල්ලේයෝ විදියට. එතකොට උන්දොන් හල්ලේයෝ කියන්නේ ක්‍රීඩා කරමුද, එම නැත්නම් ක්‍රීඩා කරන්නද කියන අදහස. එතකොට සම්පූර්ණ වාක්‍ය නිර්මාණය වෙනවා නෙයිල් කාචි උන්දොන් හල්ලේයෝ. නෙයිල් කාචි උන්දොන් හල්ලේයෝ. හෙට එකට ක්‍රීඩා කරමුද. හරි, එහෙනම් අපි ගෞරවාර්ථය සහ විවහාරය කියන ආකාර දෙකෙන්ම මෙම අදහස් ප්‍රකාශ කරන ආකාරය ඉගෙන ගත්තා. මං හිතනවා අද පාඩමෙනුත් ඔයාලට ලොකු අවබෝධයක් මේ පිළිබඳව ලැබෙන්න ඇති කියලා. එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමුවෙමු.